සුබ උදෑසනක් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි. මේ අලංකාර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමෙන් ආචාර කරමි. අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට ක්‍රියාපොතේ 8 පරිච්ඡේදයේ 35 පදයෙන් සඳහන් කරන්නේ මෙයයි. එවිට ෆිලිප් මුඛයර ඒ ලියවිල්ලෙන් පටන්ගෙන යේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය. ෆිලිප් කියන ප්‍රේරිතයා යෙරුසලම් සභාවේ වුණ පීඩනය නිසා සමාරියට ගියා. එතන දෙවියන් වහන්සේ ඔහුව බලවත් ලෙස සුභාරංචිය ප්‍රකාශ කරන්න පාවිච්චි කරා. දැන් අපි දකිනවා දේවදූතෙක් ෆිලිප්ට කතා කොට දකුණට ගොස් ඒ කාන්තාර පාරේ යන්න අවවාද කළා. ෆිලිප් ඒ යන ගමන් ඉතියෝපිය රටට අයිති වැසියෙක් එනම් රජ බිසව යටත බොහෝ බලය ඇත්තා වූද ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරික වූ නපුන්සකෙක් ඒසායා පොත කියවන එක දැක ඔහු ගාවට ගොස් ඔබ කියවන එක ඔබට තේරෙනවාද කියා ඔහුගෙන් ප්‍රශ්න කරපු විට මට මේ දේ කවුරු හරි කියලා දුන්නේ නැත්තම් තේරුම් ගන්නේ කොහොමද කියා ප්‍රකාශ කරා. එවිට ෆිලිප් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ඔහුට පැහැදිලිවම කියා දුන්නා. අද උදෑසන අපි ඉගෙන ගන්න පළවෙනි කාරණාව මෙයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතත් මරණයත් ගැන ඒසායා පොතේ දේවානුභාවයෙන් ලියවිලා තිබුණා. දිවැසිවරයා වූ ඒසායා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලොවට එන්න අවුරුදු 700කට කලින් ඒ ලියපු ඒ හැම වගන්තියක්ම උන්වහන්සේ ළඟ ඉඳලා ලිව්වා වගේ දකින්ට ලැබෙනවා. දයාබර සහෝදර සහෝදරියනි, සත්‍ය කවදාක්වත් වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු කීයක් ගියත් අපේ දිව්‍යන් වහන්සේ ප්‍රකාශ කරපු දේ ඒ විදිහටම ඉෂ්ට වෙනවා. එදා ඒ ඉතියෝපිය වැසියා ඒසායා පොත කියවගෙන හිටියා. දවස් කීපයකට කලින් යේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වෙලා නැවත ස්වර්ගයට ගියා. නමුත් සත්‍ය සදාකාලෙන් සදාකාලෙට වෙනස් වෙන්නේ නැහැ. දෙවනුව අපි ඉගෙන ගන්න කාරණාව මෙයයි. දෙවියන් වහන්සේගේ ක්‍රියා සහ සිතුවිලි අපේ ක්‍රියා සහ සිතුවිලි වලට වෙනස්. එදා ෆිලිප්ව සභාවෙන් ඈත් කළා. යව කාන්තාරයකට යැව්වා. දෙවියන් වහන්සේ ඔහුව සභාවකින් ඈත් කළා. එක්කෙනෙක්ගේ ගැලවීම කරහා යන්න යොමු කළා. අපි හිතන ආකාරයට නෙමෙයි දෙවියන් වහන්සේ හිතන්නේ. උන්වහන්සේ යහපත්. තුන්වෙනුව අපි ඉගෙන ගන්න වැදගත් කාරණාව තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් දෙස බලලා ඒගොල්ලන්ව තෝරන්නේ නැහැ. උන්වහන්සේව සොයන හැම කෙනෙක්ටම උන්වහන්සේ සත්‍ය එළිදරව් කරන්න ලෑස්ති. ඉතියෝපියාවෙන් වුණත් ඇමරිකාවෙන් වුණත් දෙවියන් වහන්සේට රට වැදගත් නැහැ. උන්වහන්සේට වැදගත් උන්වහන්සේව සොයන හදවතයි. ඒ ඉතියෝපිය නපුන්සකයාට හැමදේම තිබුණා. සල්ලිද, වස්තුද, බලයද. නමුත් එයා ඇතුළාන්තෙන් හිස්ව සත්‍ය සොයමින් සිටියා. පිලිප්ව දෙවියන් වහන්සේ එතනට යැව්වේ ඒ ඉතියෝපිය නපුන්සකයාට සත්‍ය නිදහස් කරන්නයි. අපේ දෙවියන් වහන්සේ හරිම උතුම්. උන්වහන්සේ එදා නිදහස් කරපු ඒ සත්‍යයෙන් ඒ ඉතියෝපිය වැසියා සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. එක වතාවක් ජිප්සි ස්මිත් කියන මිනිහයා ගාවට එක්කෙනෙක් ඇවිල්ලා බයිබලයේ මං කීසරයක් කියෙව්වත් මට ඒක තේරෙන්නේ නෑ කියා ප්‍රකාශ කෙරුවම ඔහු කියපු දේ මෙයයි. බයිබලයේ තුල ඔබ යන්න. එතකොට ඔබගේ කතාව වෙනස් වෙයි. අද අපි ඉගෙන ගත්තේ කොමක්ද? සත්‍ය කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. අවුරුදු කීයක් ගියත් දෙවියන් වහන්සේගේ සත්‍ය ස්ථිරයි. උන්වහන්සේගේ
සිතුවිලි වෙනස්. ඒ සත්‍ය උන්වහන්සේ නිදහස් කරන්නේ උන්වහන්සේව අවංකව සොයන අයටයි. අපි දැන් යාඥා කරමු. අප්පා පියාණනි, අද අපිට සත්‍ය එලිදරව් කරපු නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි. ඒ සත්‍ය අපේ ජීවිතේ වෙනස් කළා. ඔබට පිළිගත යුතු විදිහට ජීවත් වෙන්න අපිට බලය දෙනු මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ශලෝම්. මරණාතා.